ඕගොල්ලන්ට මතකද රොබින්හුඩ් කතාන්තරය? රොබින්හුඩ් කියන්නේ ජාතික රූපවාහිනී නරඹපු ලංකාවේ අපි හැමෝගෙම ළමා සහ යෞවන කාලය හා බැඳලා තිබුණ ඉතාමත් සුන්දර මතකයක්නේ. 1984 අවුරුද්දේ තමයි මේ මුල්වරට එංගලන්තේ රූපවාහිනී කතාමාලාවක් ලෙස විකාශය වෙලා තියෙන්නේ. ඒ රොබින්හුඩ්ගේ පුරාවෘත්තය මත පදනම් වූවා. රොබින්හුඩ් කතාන්තරේ නිෂ්පාදනය කරලා තියෙන්නේ රිචඩ් කාපෙන්ටර්. ඉතින් ලංකාවෙත් පරම්පරා ගණනාවක් මෙම රූපවාහිනී කතාන්තරේ රසවින්දා. ඒත් මේ කතාන්තරේ එන චරිත අද අපිට වැඩිය දකින්න නෑ. මේ චරිත ගැන විස්තර ඔයාලා දැන් හොයලා බැලුවොත් එහෙම ටිකක් දුක හිතෙයි. අපි බලමු මේ වෙනකොට අපි ආදරය කරපු ඒ රොබින්හුඩ් කණ්ඩායමේ චරිත මොන වගේද කියලා. රොබින්හුඩ් කතාන්තරේ එන පළවෙනි රොබින්, රොබින් ඔෆ් ලොක්ස්ලි. ඒ කියන්නේ කළු කොණ්ඩේ තියෙන රොබින්. මෙම චරිතයට පණ පෙව්වේ මයිකල් ෆ්‍රෙඩ්. ඔහු ඉපදිලා තියෙන්නේ 1960 අප්‍රේල් 5 වෙනිදා. මේ කළු කොණ්ඩේ තියෙන රොබින් තමයි අපි හැමෝගෙම සිත් බැඳගත් රොබින්. හැබැයි රොබින්හුඩ් කතාවේ දෙවැනි කොටස අවසානයේදී මෙම රොබින් මිය යනවා. මතකද ඒ කාලේ අපි කොච්චර දුක් වුණාද කියලා? ඇත්තටම මේ මිය යාම රඟපෑමට හේතුව තමයි මයිකල් ෆ්‍රෙඩ්ට වෙනත් රඟපෑමකට සහභාගී වන්න සිදුවීම නිසා රොබින්හුඩ් රඟපෑමට කාල වේලා නොමැති වීම. ඒ කොහොම වුණත් එදා හා අද සැලකනකොට මයිකල් ෆ්‍රෙඩ් අද 60 වෙනි වියේ පසු වෙනවා. මේ ඉන්නේ ඔහු එදා සහ අද. දෙවන රොබින්, ඒ කියන්නේ රොබර්ට් ඔෆ් හන්ටින්ටන්. මෙම චරිතයේ රඟපාන්නේ ජේසන් කොනරි කියන නළුවා. ඔහු ඉපදිලා තියෙන්නේ 1963 ජනවාරි 11 වෙනිදා. පළවෙනි රොබින්ගේ මරණයෙන් පස්සේ රන්වන් පැහැ කෙස් සහිත වූ හන්ටින්ටන්හි රොබර්ට් ලෙස දෙවන රොබින් පැමිණෙනවා. ටික කාලයක් යනකොට එම රොබිනුත් අපේ හදවත් දිනාගත්තා. ජේසන් කොනරි මේ වන විට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහු පසුවන්නේ 57 වෙනි වියේ. මේ ඉන්නේ ඔහු එදා සහ අද. මේ ඉන්නේ අපි කවදත් ආදරය කරපු ලේඩි මැරියන්. රොබින්හුඩ් කතාවේ එන ප්‍රධාන කාන්තා චරිතය වන මැරියන් ලෙස රඟපෑවේ ජූඩි ට්‍රොට් කියන නිළිය. ඇයගේ උපන්දිනය වන්නේ 1962 නොවැම්බර් 11 වෙනිදා. මේ වනකොට ඇය කැමරා ශිල්පියෙක් සමග විවාහ වී සිටින අතර දරුවන් තිදෙනෙකුගේ මවක්. 57 වන වියේ පසු වන ඇය එදා සහ අද තමයි මේ. මේ ඉන්නේ ලිටල් ජෝන්. ගොඩක් කුසමහත ශරීරයක් තිබුණු රොබින්හුඩ් කණ්ඩායමේ ජනප්‍රිය චරිතයක්. කලින් වේදිකා නාට්‍ය නළුවෙක් විදිහට රඟපාපු ක්ලයිව් මැන්ටල් රොබින්හුඩ් නාට්‍යයෙන් පස්සේ සිනමා නිර්මාණ පැත්තට යොමු වෙලා තියෙනවා. ඔහුගේ උපන්දිනය තමයි 1957 ජූනි 3 වෙනිදා. මේ වන විට ඔහු පසුවන්නේ 62 වියෙහි. මේ ඉන්නේ ඔහු එදා සහ අද. මේ ඉන්නේ නසීර්. ඔබට මතකනේ කඩු දෙකකින් සටන් කරන ඉතාමත් දක්ෂ කඩු ශිල්පියෙකු නසීර්ගේ චරිතයට අපි ගොඩක් ආදරය කරා. මෙම චරිතයට පණ පෙව්වේ මාක් රයන් නම් නළුවා. මාක් රයන් ඉපදිලා තියෙන්නේ 1956 ජූනි 7 වෙනිදා. ඔහු නළුවේ ගායකයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙසද ක්‍රියා කරනවා. මේ වන විට ඔහු 63 වන වියේ පසු වෙනවා. බලන්නකෝ ඔහු එදා සහ අද. ෆිල් ස්කාලට් රොබින්හුඩ් නාට්‍ය මාලාවට එකතු වුණු නළුවලියන් අතරින් වඩාත් ජනප්‍රිය චරිතයක්. මෙම චරිතයට රඟපෑමෙන් දායක වුණේ රේ වින්ස්ටන් නැමැති නළුවා. රොබින්හුඩ් කතාන්තරය ඉවර වුණාට පස්සේ ගොඩාක් රොබින්හුඩ් රඟපෑ නළු නිළියන් බොහොම එකගේ ජනප්‍රියත්වය අඩු වී ගියත් විල් ස්කාලට් නම් එහෙම වුණේ නෑ. ඔහු චිත්‍රපට රසක රඟපා ඇති අතර ඉන් බොහොමයක්ම දුෂ්ට චරිත වුණා. ඔහු ඉපදී ඇත්තේ 1957 පෙබරවාරි 19. මේ වන විට ඔහු පසුවන්නේ 63 වෙනි වියෙහි. මේ ඉන්නේ ඔහු එදා සහ අද. ඔගොල්ලොන්ට මතකනේ ෆෙයාටක්?
ෆෙයාටක් කියන්නේ ඔබ අප කවුරුත් ආදරය කරපු විනෝදාත්මක චරිතයක්. මෙම චරිතයට පණ පෙව්වේ පිල් රෝස් කියන නළුවා. ඔහු ඉපදිලා තියෙන්නේ වසර 1952 මැයි 2 වෙනිදා. මේ වන විට 68 වන වියේ තමයි ඔහු පසු වෙන්නේ. මේ ඉන්නේ ඔහු එදා සහ අද. මේ ඉන්නේ අපි කොයි කවුරුත් ආදරය කරපු මච්. මෙම චරිතයට පණ දුන්නේ පීටර් විලියම්ස් කියන නළුවා. ඔහු ඉපදිලා තියෙන්නේ 1964 මාර්තු 21 වෙනිදා. මේ වන විට 56 වියේ පසු වන ඔහු එදා සහ අද. ෂෙරීෆ් ඔෆ් නොටින්ග්හැම් රොබින් හුඩ් කතාන්තරේ එන ෂෙරීෆ් මතක් වෙනකොට අපි හැමෝගෙම මතකයට එන්නේ දුෂ්ට චරිතයක්නේ. මේ චරිතයට පණ පොවලා තියෙන්නේ නිකොලස් ග්‍රේස් යන වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. නිකොලස් ග්‍රේස් ඉපදිලා තියෙන්නේ වර්ෂ 1947 නොවැම්බර් 21 වෙනිදා. මේ වන විට 72 වියේ පසු වෙන ඔහු එදා සහ අද දැක්වෙන්නේ මෙන්න මේ විදිහට. සර් ගයි ඔෆ් ගිස්බන්. ඒ කියන්නේ ගිස්බන්. ඕගොල්ලන්ට මතකනේ ගිස්බන්ගේ චරිතේ. මෙම චරිතයට රඟපෑමෙන් දායක වෙලා තියෙන්නේ රොබර්ට් ටොඩී කියන නළුවා. ඇත්තටම මේ චරිතයට දායකත්වය දීපු රොබර්ට් ටොඩී කියන්නේ කඩු ශිල්පය හා දුනු ශිල්පය පිළිබඳව ඇත්තටම හසල දැනුමක් තිබුණු සැබෑ දස්කම් දක්වපු නළුවෙක්ලු. ඒ නිසා ගොඩාක් රජකතාවලට රොබර්ට් ටොඩීට ඒ කාලේ චිත්‍රපට නිර්මාණකරුවෝ ආරාධනා කරලා තියෙනවා. ඒ වුණාට කියන්න කනගාටුයි 2003 වසරේ පෙනහළු පිළිකාවක් නිසා රොබර්ට් ටොඩී මේ ලෝකෙන් සදහටම සමුගත්තා. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 43. මේ ඉන්නේ රොබර්ට් ටොඩී. ඉතින් මම විශ්වාස කරනවා ඕගලන්ගේ සුන්දර මතකේ නැවතත් අවදි වුණා කියලා. ඉතින් මෙවැනිම ලස්සන වීඩියෝ එකක් අරගෙන මම නැවතත් ඔබව හමු වෙන්නම්. ඔබ සැමට සුබ දවසක්.